බාණ්ඩාගාරේ හිටපු ආර්ථික ඔස්තාර්ල අපි බොහොම අමාරුවෙන් හදපු පොහොට්ටු ආණ්ඩුවේ ඔය යල් පැනගිය ඔය ආර්ථික ක්‍රියාවලිය කරන්න ගිහිල්ලා තමයි ඔය අද NPP එක කියන වැඩේ කරන්න ගිහිල්ලා තමයි මේ රට අස්ථාවර භාවයට පත් උනේ. එදා බාණ්ඩාගාරේ හිටපු ඔය යාල් පැන ගිය ආර්ථික ඔස්තාර්වරු ඍජු බදු වක්‍ර බදු අඩු කළා. ජන රටේ ආදායම අඩු කළා. ඒ විතරක් නෙමෙයි නොයකුත් සමහර දේවල් දීලා රටේ වියදම වැඩි කළා. ඒ නිසා මිත්‍රවරුනි අපි අද කියන්න ඕනි එදා කරපු දේමනම් අද අනුර කුමාර දිසානායකලා කියන්නේ අපි අනුර කුමාරලට මේ මාතෘභූමිය ආය දෙනවද? නෑ මිත්‍රවරුනි. මේ බොහෝම අමාරුවෙන් ICU එකේ පණ ඇදමින් හිටපු අපේ රටේ ආර්ථිකය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ICU එකෙන් වාට්ටුවට මාරු කළා. දැන් රටක් විදියට අපි කරන්න ඕනි ඒ වාට්ටුවට මාරු කරපු ලෙඩා සනීප කළා ගෙදර යවනවා මිසක් NPP කියන වැරදි ඉන්ජෙක්ෂන් එක ගහලා මේ මාතෘභූමිය නැවත මේ මාතෘභූමිය කියන ලෙඩා ICU එකට යවන එක නෙවෙයි මිත්‍රවරුනි, අපි වගකිය යුතු පුරවැසියෝ විදියට කරන්න ඕනි. හද අනුර කුමාර දිසානායක මහත්තයා ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සපත්තු දෙකේ බැහැලා දෙන්න තරඟට දෙනවා කියනවා. ආ කාන්තාවන්ටත් මොනවද දෙනවකෝ ඉස්සර කාලේ තරගෙට දෙන්නත් එක්ක දැන් අරව දෙනවා මේව දෙනවා කියලා කියනවා. මිත්‍රවරුනි අපේ රටට මීට පස්සේ අවශ්‍ය වෙන්නේ ජනප්‍රියතාවය රැකගන්න, එහෙමත් නැත්නම් කොහොම හරි දිනාගන්න පොරොන්දු මලු දෙන සාම්ප්‍රදායික දේශපාලන නායකයෝ නෙවෙයි. අපිට අවශ්‍ය වෙන්නේ යථාර්ථවාදී දර්ශනයකින් මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන් නායකයෙක්. ඒ නිසා මිත්‍රවරුනි මේ රටට සහන මලු පෙන්නලා ඡන්ද ගන්න දේශපාලන විහිළුකාර නායකයෝ මේ රට ප්‍රතික්ෂේප කරන්නේ ලබන සැප්තැම්බර් 21 වෙනිදායි කියන එක මම කියන්නට ඕනි. ස්වශක්තියෙන් මේ ආර්ථිකය නැගිට්ටවලා මේ රටේ ආර්ථිකය නැගිට්ටවන්නට මේ රටේ ජනතාවට අත දෙන යුගයක් මනෝභාවයක් නිර්මාණය කරන නායකයෙකුයි අපේ මාතෘභූමියට අද අවශ්‍ය වෙලා තියෙන්නේ මිත්‍රවරුනි. පහුගිය ජනාධිපති වර්ණයට ජනාධිපති අපේක්ෂකත්වයට නාම යෝජනා දීපු අපේක්ෂක ලයිස්තුව අරගෙන බලපුවම ඒ අපේක්ෂක ලයිස්තුවේ මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් යථාර්ථවාදී දැක්මක් තියෙන වැඩපිළිවෙලක් තියෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමයි කියන එක මන් තමුන්නාන්සලට කියන්න ඕනි. You're watching the Life Traveler Channel.